ශ්‍රී ලංකා ඉංගලන්ත එක්දිනේ තරගාවලියේ පළවෙනි තරගයේ පන්දුවාර 15කට සීමා වුණේ කණ්ඩායම් දෙකටම ජයග්‍රහණයක් නැතුව. මේ තරගයේ කාසිවාසී දිනගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහර දෙන්න තීරණය කළේත් ඩක්වට් ලූයිස් න්‍යාය හඹා යන කණ්ඩායමට වැඩි වාසියක් දෙයි කියන අපේක්ෂාවත් එක්ක කියලා තමයි ක්‍රිකට් විචාරකයෝ කිව්වේ. චන්දිමාල් තරගයට කලින් කිව්වේ තනතිල්ලේ තිබුණු තෙතගතිය පන්දු යවන්න තීරණයට ගොඩක් බලපෑවා කියලා. කොහොම නම් තරගයේ අතරමැද ඇදවැටුණු වැස්සෙන් පස්සේ දඹුල්ලේ සේවක මණ්ඩලයේ කැපවීම නිසා සාමාන්‍යයෙන් වැවෙන වෙලාවට අඩු වෙලාවක් වැය කරලා පිටියේ යථාර්ථයට පත් ලාට නායකයන්ගෙන් තරගයේ පන්දුවාර අඩු කරලා ක්‍රීඩා කරන්න කැමැත්තක් විමසද්දී එංගලන්ත නායකයා ක්‍රීඩා කරන්න අකමැත්ත ප්‍රකාශ කිරීමත් එක්ක තමයි තරගයේ අතරමැද නැවතුනේ. මොගින් කිව්වේ හැමදේටම වැඩි ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ගැන හිතලා මේ තරගයේ ක්‍රීඩා නොකරන්න තමන් වැඩි කැමැත්තක් තියෙනවා කියලා. ඇත්තටම ලොකු වෙනසක් එක්ක පිටිය හොඳ තැනකට ගෙනත් තියෙනවා. හැබැයි දැන් 3-4ක් තවමත් මඩුණු ගතියක් තියෙනවා. මේ වගේ පරිසරයක ක්‍රීඩා කරන එක ක්‍රීඩකයන්ට නරක විදිහට බලපාන්න පුළුවන්. අපි මුලින් හිතන්න ඕන ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ගැන නිසා තරගයේ ක්‍රීඩා නොකරන එක තමයි හොඳම විසඳුම. බොහොමනක් තරගය අතහැර දැමීම එක්ක ඒකේ පාඩු තමන්ගේ ක්‍රීඩකයන්ට ගොඩක් දැනන කියලා තමයි මෝගන් කියන්නේ. අපිට මේ විදිහට වැස්සෙන් වෙන බලපෑම සමහර වෙලාවට වාසි වෙද්දී සමහර වෙලාවට එකින් අවාසියක් වෙනවා. ඇත්තටම අද එක් දින වරන් දිනපු ඔලි ස්ටෝන් අවාසනාවන්තයි. මොකද ඔහුගේ පළවෙනි දවසේ ඔහුට පිටියට එන්නවත් අද ලැබුණේ නැහැ. අද ඔලි අවාසනාවන්ත වුණාට ඉස්සරහට එහෙම වෙන එකක් නැහැ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ අහලෙකට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමුවන තුරු ක්‍රිකට් ලංකාවේදී පාට සුබ දවසක්.